ලෝකය තුල විවිධ ස්ථානයන්හි මිනිසුන් වාසය කරමින් පවතිනවා. නගර ගම්මාන වනාන්තර සහ ජලය මත තැනු නගරද ඊට ඇතුළත්. අභ්‍යවකාශයේද මිනිසුන් රැඳී සිටින්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුල. කෙසේ වෙතත් මිනිසුන් ස්ථීරව වාසය කරන පොළව පත්ලේ එක් නගරයක්ද ලෝකය තුල පවතිනවා. දකුණු ඕස්ට්‍රේලියානු කාන්තාරයේ පිහිටි එම නගරය හැඳින්වෙන්නේ කෝබර් පීඩි ලෙසයි. 2000ක පමණ පිරිසක් වාසය කරන මෙම නගරයේ සියලු නිවාස සහ ආයතන පිහිටා පවතින්නේද පොළව පත්ලේ පිහිටි භූගත උමංග තුලයි. අග්නි මාණික්‍ය සඳහා ලෝකයේ ප්‍රකට මෙම නගරය දශක කිහිපයක් පුරා පතල් කැණීම් සිදු කෙරුණු කලාපයක් දවනවා. ඒ හේතුවෙන් මෙම නගරය ලෝකයේ ප්‍රකටව පවතින්නේ ඕපල් කැපිටල් ඔෆ් ද වර්ල්ඩ් ලෙසයි. මෙම නගරයේ ජනතාව පොළව පත්ලේ වාසය කිරීමට ප්‍රධානතම හේතුව වන්නේ එම කාන්තාර කලාපයේ පවතින පාරිසරික සාධකයි. දහවල් කාලය තුල මෙම කාන්තාරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් ඉක්මවනු ලබනවා. ඒ අනුව අධික උණුසුමෙන් ආරක්ෂා වීම සඳහා පොළව පත්ලේ භූගත නිවාස නිර්මාණය කිරීමටයි නගර වාසීන් කටයුතු කර තිබුණේ. පතල් කැණීම හේතුවෙන් කාන්තාරය පුරා ආවාට සහ උමංග පද්ධති නිර්මාණය වී තිබීමද ඊට පහසුවක් වී තිබුණා. දහවල් කාලයේ අධික උණුසුමක් පැවතියද රාත්‍රී කාලයේ මෙම කාන්තාරය අධික ශීතලකින් යුක්ත වෙනවා. මෙම භූගත නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ත් 25ත් අතර වන බවයි ප්‍රකාශ වන්නේ. නිවාස දේවස්ථාන සියලු වෙළඳසල් සේවා ආයතන සහ හෝටල් පවා මෙම නගරය තුල පිහිටා පවතින්නේ භූගතවයි. ඒ අතරින් ඇතැම් ඒවා කඳු හාරා නිර්මාණය කර ඇති අතර නිවාස බහුතරයක්ම නිර්මාණය කර ඇත්තේ අතීත පතල් ආවාට තුලයි. අදටද මෙම නගරයේ සුළු වශයෙන් පතල් කැණීම සිදු කරන අතර පොළවෙන් ඉහළට නොපැමිණ එම කටයුතු සිදු කිරීමටයි නගර වාසීන්ට අවස්ථාව පවතින්නේ. මෙම භූගත නගරයට ඉහළ කාන්තාරයේ අසීමාන්තිකව හාරා අතහැර දැමු පතල් සිය ගණනක්ද දැකගත හැකි. ඒ අනුව එම කාන්තාරය පුරා අනතුරු ඇඟවීමේ නිවේදනයන්ද දැකගත හැකි වනවා. භූගත නගරයට ඉහළින් ස්ථාන කිහිපයක කුඩා ගොඩනැගිලි කිහිපයක්ද දැකගත හැකි. ඒවා භූගත නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග හඳුනා ගැනීමේ සලකුණු වනවා. ඒ හැරුණු විට මෙම කාන්තාරයේ මිනිස් වාසයක් පවතින බවට කිසිදු සාධකයක්ද පවතින්නේ නැහැ. කෝබර් පීඩි වාසීන්ගෙන් 15%ක් ආදිවාසීන් වනවා. ඉතිරි නගර වාසීන් අතරට රටවල් 50ක පුද්ගලයන් අයත් වන බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය පවසන්නේ. ඒ අතරට ලාංකිකයන්ද ඇතුළත්. මෙම නගරය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් එහි හෝටල් හිමියකු ප්‍රකාශ කර තිබුණේ තම සේවා ස්ථානයේ පිළිගැනීමේ නිලධාරිනිය ලාංකීය කාන්තාවක බවයි. එහි තවත් රටවල් කිහිපයක පිරිසක් සේවය කරන බවද ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා. ශීත කාලය තුල මෙම භූගත නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 9ක් දක්වා පහත වැටෙනු ලබනවා. වර්ෂාව නොලැබෙන තරම් අවම මෙම නගරයට ජලය සැපයෙන්නේ කාන්තාරයට දුරින් පිහිටි නගර හරහායි. මෙම නගරයේ නිවාස බිත්ති තුල අදටද දිලිසෙන අග්නි මාණික්‍ය කොටස් දැකගත හැකි. ඒ අතහැර දැමු පතල් බිත්ති තුල එම මාණික්‍යවල දිස්නය අදටද පැවතීම මතයි. අද වන විට ඕස්ට්‍රේලියානු සංචාරකයන් අතර මෙම පොළව පත්ලේ එකම නගරය ප්‍රකට වී තිබෙනවා. එහි නිවාසවලින් බහුතරයකටම හිරු එළිය පතිත වීමක්ද සිදුවන්නේ නැහැ. නිවාස කිහිපයකට පමණක් පොළවට ඉහළින් කුඩා සිදුරු හරහා හිරු එළිය ලබා ගැනීමක්ද සිදු කරමින් පවතිනවා. 1915 දී හඳුනාගත් කෝබර් පීඩි නගරය භූගත නගරයක් බවට පත්වීම ආරම්භ වී තිබුණේ දෙවන ලෝක යුද්ධ සමය තුලයි. අද වන විට එය සම්පූර්ණයෙන්ම භූගත නගරයක් බවට පත් වී තිබෙනවා. පොළව මත සිදුවන ඕනෑම හානිකර තත්වයකදී ආරක්ෂා විය හැකි නගරයක් ලෙසටද මෙය නම් කර තිබුණා. එසේ වෙතත් ලෝකයේ එකම භූගත නගරය බවටයි අද වන විට එය පත්ව ඇත්තේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.